අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහුරු කළ ශ්‍රී ලංකා ව්‍යාපාරිකයේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැතිගත ඇත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින් මම බුද්ධි දනුකා මේසින්. මම පුබුදු රත්නායක සුපුරුදු පරිදි මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. අටවන පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය හෙට ජනපති ප්‍රධානත්වයෙන්. සභානායක ධුරයට ඇමති දිනේෂ්, ආණ්ඩුවේ සංවිධායක ඇමති ජොන්ස්ටන්, ගයන්ත විපක්ෂයේ සංවිධායක. පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් STF ප්‍රධානියාට චෝදනා. හිරු CIA රටට හෙළි කළ මොරගහකන්ද ජල කාන්දුවේ අවදානම. මේකේ පැල්ම තියෙන මේ අතට. ඒතකොට සිරස් අතට පැල්ම තියෙන එක ඉතාමත්ම භයානකයි. බැරි වෙලා හරි මේ බැම්ම පුපුරලා ගියොත් එීම රට මැද්දේ සුනාමියක් තමයි දකින්න ලැබෙන්නේ. D20 නායක මාලිංගගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්. මේක සහයෝගයෙන් කරන්න පුළුවන් දෙයක් හෝ එහෙම නැත්නම් අන්න ඕනේ සම්බන්ධතාවය මත කරන්න පුළුවන් ක්‍රීඩාවක් නෙමෙයි. අටවැනි පාර්ලිමේන්තුවේ සිවෙනි සභාවාරයේ ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ආරම්භ වීමට නියමිතයි. ජනාධිපතිවරණින් පසු නවරජයේ පත්වීමත් සමග පාර්ලිමේන්තුව හෙට රස්වන්නේ ප්‍රථම වතාවට වීමද විශේෂත්වයක්. පසුගිය දෙසැම්බර් මස 2 වැනිදා ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා විසින් 8 වැනි පාර්ලිමේන්තුවේ 3 වැනි සභාවාරය අවසන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 71 ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරවයි. ඒ අනුව 8 වැනි පාර්ලිමේන්තුවේ 7 වැනි සභාවාරය හෙට ආරම්භ වනවා. පාර්ලිමේන්තුවේ සංනිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ සම්ප්‍රදායානුකූලව උත්සවාකාරයෙන් නව සභාවාරය ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් බවයි. 8 වැනි පාර්ලිමේන්තුවේ 7 වැනි සභාවාරය ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 10ට ආරම්භ වනවා. එහිදී ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) බලතල ප්‍රකාරව නව රජයේ ප්‍රතිපත්තිය රාජාසන කතාව ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. වත්මන් පාර්ලිමේන්තු ක්‍රියාදාමයට අනුව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය විවාදයට බඳුන් කිරීමක් හෝ පාර්ලිමේන්තුවේ ඡන්දය විමසීමක් සිදුවන්නේ නැහැ. අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශයට ස්තුතිය පළ කිරීමේ යෝජනාවක් සම්මත කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වන අතර එය සිදු කරන්නේ පාර්ලිමේන්තුවේ ලාබාලතම මන්ත්‍රීවරයායි. අනතුරුව පාර්ලිමේන්තුව පස්වරු 1 දක්වා කල් තැබෙන අතර යළි රැස්වන පාර්ලිමේන්තුව න්‍යායපත්‍රානුකූලව කටයුතු සිදු කරගෙන යනු ලබනවා. අපි අතිගරු ජනාධිපතිතුමාව රතු පලස මතින් තමයි ගෙනෙන්නේ පාර්ලිමේන්තුව තුළට. සියලු ආරක්ෂක අංශවලිනුත් සහ අපේ පාර්ලිමේන්තු පොලිසිය ඔවුන්ගේ සහයෝගයත් ඇතිව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් අපි මෙදින යොදලා තියෙනවා. මීට අමතරව අපි 600කට අධික අමුත්තන්ට අපි මෙම උත්සවය නැරඹීමට ආරාධනා යවා තිබෙනවා. 8 වැනි පාර්ලිමේන්තුව 2015 වසරේ සැප්තැම්බර් මස පළමුවැනිදා ආරම්භ කිරීමෙන් පසු 3 වරක් වාර අවසාන කිරීම විශේෂත්වයක්. මෙතර පාර්ලිමේන්තුවේ නව සභාවාරය ආරම්භ කිරීමෙන් පසු ආණ්ඩුපක්ෂය සහ විපක්ෂය ප්‍රධාන තනතුරු තෝරාපත් කර ගැනීමටද නියමිතයි. ආණ්ඩුපක්ෂයේ තනතුරු සඳහා නියෝජිතින් පත්කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් ආණ්ඩුපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. පෞගේ කාලේ නීති විරෝධී කටයුතු කරපු අය පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාවල ඇවිල්ලා තියෙන වාර්තා අනුව නීතිපතිතුමාටත් CID එකට දීලා ඒ පිළිබඳව විමර්ශනය කළා, ස්වාධීන පරීක්ෂණ කළා, නීති අනුව කටයුතු කරන්න ඉඩ දෙමු කියලා අපි යෝජනා කරගත්තා. මැතිවරණය ගැනත් සාකච්ඡා කළා. මාර්තු මාසේ විසුරුව ඇරලා අප්‍රේල් මාසේ අවසානයේ ඡන්දය පවත්වන්න කතා කරගත්තා. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ සභානායක ධුරය සඳහා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාත්, ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනන්දු මහතාත් නම් කර අග්‍රාමාත්‍යවරයා විසින් කතානායකවරයා වෙත යොමු කර ඇති බවයි. මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පස්වරුවේ රැස් වුණා. ඒ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. විපක්ෂ නායක ධුරය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කිරීමෙන් පසු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම නිල වශයෙන් රැස් වූ ප්‍රථම වතාව මෙය වීමද විශේෂත්වයක්. ප්‍රථමයෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා හැටියට මාව තෝරාපත් කරගන්නා බව සභාවට දැනුම් දුන්නා. හෙට ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පසුව පක්ෂ නායකින්ගේ රැස්වීමක් 12 මාර්ට පැවැත්වෙන බවත්, ඒ පක්ෂ නායක රැස්වීමේ ගනු ලබන තීරණ පිළිබඳව 1ට යළිත් පාර්ලිමේන්තුව රැස් වෙලා ඒ අවසන් වූ විගසම නැවත වතාවක් එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රී කණ්ඩායම මුණගැහෙන
කිරීමට අවශ්‍ය බවත් එතනදී ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධ විවාදින් සාකච්ඡා කරන්නට අවශ්‍ය බවත් සභාවට දැනුම් දුන්නා. ආණ්ඩුව අපි එතුමන්ලාට පරිත්‍යාග කරපු ආණ්ඩුවක්. අපි ආණ්ඩුව දුන්නේ වෙන කිසි දෙයකට නෙමෙයි ජනතාවට වැඩ කරන්න. ජනතාවට ඒගොල්ලෝ දුන්න පොරොන්දු ටික ඉෂ්ට කරන්න. එහෙම ඉෂ්ට නොකරොත් ඒ ආණ්ඩුව අපි නිකන් දුන්න විතරක් නෙමෙයි නිකන් මාපහු ගන්න එකත් අපි වගකීමෙන් බාර ගන්න ඉස්සරහ. උපරිම සහයෝගය ලබා දීමට එවැගේම පාර්ලිමේන්තුවට ඒ අවශ්‍ය මුදල් ලබා දීමට අපි සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. අපි ඉල්ලීමක් කරනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් එම ආණ්ඩුවටත් අයවැයක් ඉදිරිපත් කරන්න අපි සම්පූර්ණ සහයෝගය ආන්දෝලනාත්මක සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් රජිත සේනාරත්න මන්ත්‍රීවරයා ඉදිරියේදී ප්‍රකාශයක් ලබා දීමේ බලාපොරොත්තුවෙන් පසුවන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේ කම්තිස්ස අත්තනායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ රජිත සේනාරත්න මන්ත්‍රීවරයා බැලීමට අද නාරාහෙන්පිට ලංකා පෞද්ගලික රෝහල වෙත පැමිණි අවස්ථාවේදී. ආන්දෝලනාත්මක සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබියදී දින දෙකක් සැඟව සිටි රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පසුගිය 26 වැනිදා පස්වරුවේ නාරායණහෙන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද සත්කාර ඒකකයට ඇතුළත්ව තිබුණා. ඊට පසුදින ඔහු අත්අඩංගුවට ගැනුණු අතර පසුගිය 30 වැනිදා රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා අපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. කෙසේ වෙතත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට කරුණු වාර්තා කළේ දින දෙකක් සැඟව සිටි රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා අවු කණ්ණාඩියක් සහ හිස්වැසුමක් පැළඳ සාමාන්‍ය පරිදි ලංකා පෞද්ගලික රෝහලට ඇතුළත්ව තිබූ බවයි. එලෙස රෝහල්ගතව හෘද දැඩි සත්කාර ඒකකයේ සිටි මන්ත්‍රීවරයා ඊයේ දහවල් සාමාන්‍ය වාට්ටුවකට මාරු කෙරුණා. රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා බැලීමට පවුලේ ඥාතීන් සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අදත් රෝහල වෙත පැමිණියා. අපි දැක්කේ මාධ්‍ය වාර්තා පළවෙනි වතාවට සිංගප්පූරු වෛද්‍යපති සභාවෙන් සඳහා යාමට අවස්ථාවයි කියලා. මම තමයි මේක දුස්තරතුරු තියෙන මේක අපි දන්නේ. කොහොමද අදට වගේ? එතුමාගේ සෞඛ්‍ය තත්ත්වය කැමින් හොඳ පැත්තකට හැරෙන පාටයි පේන්නේ. කියන්නේ හෙට වනිද්ද වගේ ටිකට් කපන්න යන්න පුළුවන් තත්ත්වයකට අත්දාලා. ඊගෙන මට කියන්න අමාරුයි. ඒක තමයි අපි දැක්කම පාසු කිරිද අපි හැරි සම්බන්ධව පොදු නියම තුමාට අපරාධ පරිසර දෙපාර්තමේන්තුව කැඳවීමක් කළා. ඔබතුමාටත් එහෙම කැඳවීමක් කළා තිබෙනවා. තාම කැඳවෙන්නේ. ඔය දේවල් කතා කරා. නඩුව සම්බන්ධයෙන් චෝදනා සම්බන්ධයෙන් ඒත් එක්ක දේශපාලනය මම හිතන්නේ ප්‍රකාශයක් ලබා දීමට එම සූදානමින් ඉන්නවා. එතුමා කනස්සල්ලෙන් කතා කරලා මේ තියෙන සිද්ධි සත්‍යත මේ සිද්ධිය සම්බන්ධයෙන් එතුමා කනස්සල්ලෙන් නෙවෙයි. එතුමා කියන්නේ එතුමාට කිසිදු වගකීමක් නැහැ. බාහිර පාර්ශවයක් කියපු දෙයක එතුමා එතන වාදි වෙලා හිටියා. ඒ අය අඳුරලා දුන්න පමණයි කියලා. එතුමා තමයි ගොඩක්ම ළඟින් කටයුතු කරේ. සජිත් එතුමා සමඟ. එතුමා දැනුවත්ද මේ සම්බන්ධයෙන්? සජිත් ප්‍රේමදාස මහතා සහ මම දුරකථනයෙන් තමයි හුඟක් වෙලාවට අපි සම්බන්ධ වුණේ. ඒ නිසා මම දන්නේ නැහැ සජිත් ප්‍රේමදාස මහතා මේ ගැන දන්නවද නැද්ද කියන කාරණේ. යම් කිසි කැලලක් වෙනවා නම් ඔහුගේ ඡන්ද ව්‍යාපාරයට තමයි මේ තදින්ම බලපෑවේ. ඔහුගේ ස්තුති කතා වල නිතරම කියනවා MCC ගිවිසුම පරාජයට මේකත් බලපෑවා කියලා. මේ සුදුවැන් සිද්ධියත් ඒකට එකක්. අපිටත් හිතෙනවා සමහර කාරණා නොකිය හිටියනම් හොඳයි. සමහර දේවල් සිදු නොවුණා නම් හොඳයි කියලා. ඒවා නිසා තමයි පරාජයටපත් උනේ. දැන් අපිට තිබෙන්නේ පෝස්ට් මෝර්ටම් තැබීම නෙවෙයි. මේ අතර සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට සම්බන්ධ වූ සැකකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ 20ක් ලබා දීමේ චෝදනා මත අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රෝමි මොහොමඩ්ට අප ලබා ගැනීම සඳහා කරුණු දැක්වීමට අවසර ඉල්ලා ඔහුගේ නීතිඥවරුන් ගොනු කළ මෝසමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණවිය අද ප්‍රතික්ෂේප කළා. රාජිත සේනාරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රඟදක්වන නාටකම අවසන් කිරීමට රජයේ කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී PL නිශාන්ත මහතා මේ බව සඳහන් කළා. රාජිත දැඩි සත්කාර ඒකකයෙන් වෙනත් වාට්ටුවකට රාජිත සිංගප්පූරුවට ගෙන යන්න උසාවියට මොසම සිංගප්පූරු යන අය නැවත ගෙන්න ගන්නෙ කොහොමද කියන එක පිළිබඳව අපට ලොකු සැකයක් තියෙනවා. ගියොත් ගියා. දැන් රාජිත සේනාරත්න මන්ත්‍රීතුමාගේ නීතිඥවරයා ඉතාමත්ම බරපතල ප්‍රකාශයක් කරන සේවාදායකයට රජයේ රෝහල් පිළිබඳව කිසිදු විශ්වාසයක් නැහැ කියලා වගකීමෙන් නම් ඒ ප්‍රකාශය කරේ. සෞඛ්‍ය ඇමතිවරයා හැටියට අවුරුදු 4 මාරක් ඉඳලා ලෝකයේ ඉන්න හොඳම සෞඛ්‍ය ඇමතිවරයෙක් කියලා සම්මාන පිට සම්මාන අරගෙන ලංකාවේ 4 වටේම මහා දැවැන්ත කටවුට් පෝස්ටර් ප්‍රචාරණ කටයුත්තක් කරපු රාජිත සේනාරත්න තමයි තමන්ගේ
රටේ තියෙන රජයේ තියෙන රෝහල් පිළිබඳව විශ්වාසයක් නැහැ කියන්නේ. රාජිත් සේනාරත්න ඇමතුමාගේ ගෝල බාලයෝ තමයි මේ රටට බාල බෙහෙත් ගෙනාවේ. බාල සෞඛ්‍ය උපකරණ ගෙනාවේ එතුමාගේ හෘද සාක්ෂිය දන්නෝ මේ රජයේ රෝහලකට ගිහිල්ලා තමන්ට නිවැරදිව බෙහෙත් ටික අරගෙන තමන්ගේ අසනීප සුව කරගන්න බෑ කියලා. ඊට අනිද්ද වෙනකොට එතුමාට බරපතල චෝදනා එනවා. ඒ බරපතල චෝදනා වලින් බේරෙන්න හදන ක්‍රමයේ තමයි මේ තියෙන්නේ. මේ සම්බන්ධව රජයක් හැටියට මීටත් වඩා වැඩි අවධානයක් යොමු කරලා රාජිත සේනාරත්න මන්ත්‍රීතුමාගේ නාඩගම අවසන් කරන්න ඕනේ. තමන්ට බලය අහිමි වෙනකොට වෘත්ත කම්පණය වැඩි වෙනවා. ආතතිය වැඩි වෙනවා. උසාවියකින් යම්කිසි අධිකරණ යාවලියකට යන්න වෙනවා නම් ඒකට මේ රෝගය වැඩි වෙනවා නම් එවැනි අය වෛද්‍ය පරීක්ෂිත බබා දේශපාලනට ඇතුල් වෙන්න බැරි කරන්න බැරිද? ගොඩක් දෙනෙකුට ආතතිය ඉදිරි කාලයේදී වැඩි වෙලා වෛද්‍යවරු හම්බ වෙන්න වෙයි. මොකද ඒගොල්ලන්ගේ හෘද සාක්ෂිය දන්නා ඒගොල්ලෝ වැරදි වැඩ කරා කියලා. රටේ ජනතාවට මේ මාර්තු මාසයෙන් පස්සේ එන ඡන්දෙදී තීන්දුවක් ගන්න පුළුවන්. මොකද්ද දෙන දඬුවම ගෙදර යවන එක තමයි කරන්න ඕනේ. හෙට දිනේ බරපතල අභියෝගයකට මුහුණ දෙනවා. සුළු තරයක් තියාගෙන ආණ්ඩුව හැටියට රැස් වෙන්න යනවා. මේකට කිසි ගැටලුවක් නැහැ. මොනම හේතුවක් නිසාවත් අය පාර්ලිමේන්තුව කල් තියන්නේ. හැබැයි මේ පාර්ලිමේන්තුව තියෙන්නේ 69 ලක්ෂයක ජනතාවගේ නියෝජනයක් නෙමෙයි. විකෘති නියෝජනයක්. මේ පාර්ලිමේන්තුව විසිරිය යුතුයි. ඒ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් හදන්න ඕනේ. ඒක ජනාධිපතිතුමාට එන පළවෙනි අවස්ථාවෙම එතුමා ඉෂ්ට කරයි කියන අපේ බලාපොරොත්තුවක් තියෙනවා. ගියාට පස්සේ යම් කෙසේ විදියකින් අපේම රාජ්‍ය සේනාරත් මහත්මයා වැණි කණ්ඩායම ඔබතුමාලා ගාණ්ඩුවට සම්බන්ධ කරගැනීම සිද්ධ වෙනවා. කිසිම හේතුවක් නිසා ගන්නෙම නැහැ. අපේ නායකින්ට ලොකු අවබෝධයක් තියෙනවා. රාජ්‍ය සේනාරත්න මන්ත්‍රීතුමා වගේ කෙනෙක් ගත්තොත් එහින් එන්නේ එක්කෙනයි. මෙහි යනෝ බුරුතු පිටින්. චර්බදුද්දී කොහොමවත් ගන්න නැහැ. ලබන අප්‍රේල් මාසේ මේ කිසි කෙනෙක් නැතුව සත්‍තිමත් රාජ්‍යයක් නිර්මාණය කරනවා. විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනීය මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්දුරයට පත් කිරීමට තමන් දැඩි ලෙස විරුද්ධ වී ඒ අත්හිට වූ නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමන් සමග උරණව කටයුතු කරන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් චෝදනා කරනවා. නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී උන්වහන්සේ මෙම අදහස් පළ කළා. එදා රාජිත හොරෙක් නම් පරික්ෂණ කරන්න ඕනේ කියන එක නිකන් හොරෙක් නෙමෙයි කියන දන්නේ තමයි ඒක වැටලා තියෙන්නේ. මම එදා කිව්වේ ඒක දාන්නත් එපා කියලා. ඒක හැමම දාලා තිබුණා. මට කියන්න බෑ කවදාකවත් රාජිත හොරෙක් නෙමෙයි කියලා. මම දන්නවා දීවර සංස්ථාවෙන් නම් කරපු දේවල් ඉසේ වෙතත් අද රට හැමතරම තිබෙන්නේ මම රාජිත බලන්න ගියේ එක වැරදි. රාජිත සේනාරත්න ඇමතිවරයාට මම අග්‍රාමාත්‍යතුමාගේ පණිවිඩයකුත් අරගෙන ගිහිල්ලා අපදීමේ தත්ත්වයේ පිළිබඳවයි සාකච්ඡා කරලා තියෙන්නේ කියන එක තමයි කියේ. මේ බන්දනාගල් නිලධාරි මහත්තයෝ වටින් බලාගෙන හිටියා. පිරිත් නූලක් බැඳලා බෞස්සබ් මංගලම් කියලා එළිය පිට වුණා මිසක් වැඩි වෙලා හිටියෙත් නැහැ. මගේ කල්යාණ මිත්‍රයෙක් නිසා කෘතගුණ සලකන්න මං එතුමා බලන්න ගියා මිසක් කාගේවත් ඩීල් ගහන්නවත් කාගේවත් පණිවිඩ ගිහිල්ලවත් අපදෙන්නවත් මං කියලා කිව්වේ නැහැ. වයි සංගමයේ කීප දෙනෙක් ඉතරහත් තියෙන මොකක්වත් නෙමෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් දුරේට වෛද්‍ය පාදනීය මැතිතුමා පත් කරපු මොහොතේ දැඩි ලෙස මම විරුද්ධ වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෘත්තීය සමිති 70ක් තිබෙනවා නම් එක වෘත්තීය සමිති නායකයෙකුට ඇයි ලේකම්කම දෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒක මම පෙන්න දෙන ගෝඨාභය රාජභක් ජනාධිපතිතුමාට එතුමාගේ පිළි අරගෙන එතුමාගේ අපිට ඉව්වා මෙන්න කුරුණෙවෙන්න හේතු වෙන මොකක්වත් නෙමෙයි. ඒ අවලාද කරන වෛද්‍ය සංගමයේ උනත් සමහර ගැන අය ගැන එලි කරොත් හතර කාතෙන් වැටෙනවා. ඒක අපි කියන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට අපලැබීම සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා. නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහත්තයා පුංචි බබෙක් නෙවෙයි රාජිත සේනාරත්නට ඇපදෙන්න පුළුවන් විදියට කරුණුගුණ කරන්න අධිකරණයට. ඒ වගේම CID එකේ නිලධාරීන් බබ්බු නෙවෙයි. ඒ නිසා කරුණා කරලා ජනාධිපතිවරයාටත් මේ රටේ ජනතාවටත් බබා පාට් පෙන්වන එක පොලිසියේ සහ නීතිපති එකේ නිලධාරීන් වහාම නැවැත්විය යුතුයි. මේකේ පළවෙනි සැකකරු සහ දෙවෙනි සැකකරු ඒ වගේම හතරවෙනි සැකකරුත් මේ වෙනකොට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේදී තුන්වෙනි සැකකරු නිදැල්ලේ ඉන්නේ කොහොමද? දැන් ලබා ගන්න කොහොමද කියන එකයි බරපතල ප්‍රශ්නේ. නීතියේ ක්‍රියාත්මක කිරීම පිළිබඳව නීතියේ ක්‍රියාත්මක කරන ආයතනවල තිබෙන මේ විෂමතාවය තමයි නැති කරන්න ඕන. ඒ නිසා අපි කියනවා මේ වෙලාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක්, නියෝජ්‍ය පොලිස්පතිවරේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරේ, සහකාර පොලිස් උපාධිධාරීවරයෙක් ඇතුළු නිලධාරීන් කීප දෙනෙක් යොදවල එයින් සැදුණුලත් මණ්ඩලයක් කරහා මේ විමර්ශන කටයුතු සිදු කර හැකි ඉක්මනින් අධිකරණයට කණු වාර්තා කිරීමේ ක්‍රමවේදයක් හදන්න ඕන. එහෙම නැති වුණොත් මේ කාවකාවත් අත්අඩංගුවට අරගෙන වැඩක් නැහැ. ඔවුන් සියලු
දෙනා අප මත මුදා හැරීමේ ක්‍රමවේදයකට තල්ලු වෙමින් පවතුනේ. ඇයි රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් නොකළේ? රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරියෙකුගේ සහතිකයක් මේ සම්බන්ධයෙන් ගන්ඩ. රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් ගිහිල්ලා ඔහු පිළිබඳ වෛද්‍ය පරීක්ෂණයක් කරලා නිගමනයකට ආවනම් ඒ නිගමනය තමයි ඊළඟට බලාත්මක. නමුත් ඒක වුණේ නැහැ. ඒ වගේම අධිකරණයටත් රහස් පොලිසිය මේ තොරතුරු හරියාකාරව සපයලා තියෙනවා කියලා අපට පේන්නේ නැහැ. ඉතින් මේ වගේ අඩුපාඩුකම් නිසා තමයි රාජිත සේනාරත්නට නීතියේ හමුවේ වෙට්ටු දාන්න පුළුවන්කම ලැබුණේ. අපි නෙමේ ආණ්ඩුව ගිනියන්නේ. මම කිව්වේ බහුතරය නැහැ. මේ පොලිස් කොමිෂම ස්වාධීනයි කියුවට ඒව පත් කරපු අය තමයි ওই හිරගෙවල් වල යන්නේ. ඒ වගේම අධිකරණය ගැන අපිට ගැටලුවක් නැහැ, විශ්වාසයක් තියෙනවා. නමුත් පොලිසිය ඉදිරිපත් කරන බීවාර්තානුව තමයි උන් කටයුතු කරන්නේ. ඔය සිල්ලර දේවල් වලට අතට උඩට ගත්තේ අපේ උමනාවට ගත්තේ නැහැ. රාජිතගේ පාටලිගේ ලොකු හොරකම් තියෙනවා. ඒව ගන්න අපේ ආණ්ඩුව ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ තමයි රාජිත සෙන්රත් ඇමතුමාව බේරගන්න බලන අනේ මටත් නඩු 19ක් තියෙනවා. මම ඒ 19 බේරගන්නවා. ඉතින් වැරදි කළා තියෙන අයට heart attack හැදුනේ අය කියන ගැතින් මේ රටේ ජනතාව තේරුම් ගනි. මොකද හොඳටම මිනිස්සයා එකපාරට පපු අමාරුව කියලා ICU එකට ගිහිල්ලා අපගත්තම දෙපයෙන් ඇවිදයි යන්න විදියක් නැහැනේ. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් පාටලී චම්පික රණවක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත යුතු බව මව්බිම වෙනුවෙන් රණවීරව සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ප්‍රකාශයක් ලබා දීම සඳහා කොළඹ අපරාධ කොට්ටාශයට අද පෙරවරුවේ පැමිණි අවස්ථාවේදී. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධියට පාටලී චම්පික රණවක මන්ත්‍රීවරයා සම්බන්ධ බවට විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා පසුගියදා පොලිස් මුලස්ථානයට කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු කොළඹ අපරාධ කොට්ටාසයට කැඳවා තිබුණා. යහපාලනය කියාගෙන ආණ්ඩුව තමන්ගේ මැති ඇමතිවරුන්ට විරුද්ධව විමර්ශන මෙහෙුවේ නැහැ. හැබැයි ආණ්ඩුවේ මාරු වීමත් සමග සිත් පහළ වෙලා තියෙන පොලිසියට තවදුරටත් මේ පැමිණිලි හංගගෙන ඉන්න බෑ කියලා. 2009 නොවැම්බර් මාසෙ මැද ප්‍රදීප් එක්නැලිගොඩව හමු වෙනවා පාටලී චම්පිකගේ බිරිඳ නිර්මලා. හමු වෙලා තමන් විඳින දුක, තමන් ලිංගිකව විඳින පීඩනය චම්පිකගෙන් සහ චම්පික ජාතිකත්වයේ විකුණලා පොරක් වෙච්ච හැටි ගැන සියලු විස්තර නිර්මලා කියනවා ප්‍රදීප් එක්නැලිගොඩට. ඒ ප්‍රතිපලයක් විදිහට තමයි 2009 වසරේ දෙසැම්බර් 8 දින ලංකා ඊ නිවුස් වල දේශප්‍රේමියා නිර්මලාට ලං කියන මෑයින් පාටලී චම්පිකගේ වතගොත සමග ඔහුට නොකවුට් වෙන්න ලිපියක් ලියන්නේ. ඉන් දින කීපයකට පස්සේ තමයි ජාතික හෙළවුරුම කාර්යාලයට එනකොට උදේ ගම්මන්පිල පෙන්නන්නේ අයියේ මම ඔයාලට විරුද්ධ ලිපියක් පළවෙලා. ඒ ලිපිය කියවලා පසු අවස්ථාවක මාධ්‍ය සාකච්ඡාවකදී උදේ ගම්මන්පිල කියනවා මෙයාගේ ඇස් උඩ ගියා, දාඩිය දැම්මා, දවස් තුනක් යනකම් කතා බහ කරන්නේ නැහැ. ඔහු සම්පූර්ණම කාලය වැය කරේ කවුද මේක ලිව්වේ? මේ ඉන් දින කීපයකට පස්සේ තමයි ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් වෙන්නේ. මේ සම්බන්ධව හෙළිදරව් කරා එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී උදේ ගම්මන්පිල. ඉන් අනතුරුව උදේ ගම්මන්පිලට සහ එම පුවත පළ කර මව්බිම් පත්‍රයට විරුද්ධව පාටලී චම්පික කොළඹ සාධිකරණයේ නඩු දෙකක් දානවා. හැබැයි නඩු විභාග කරන්න ඕන මෙන්න තියෙන්නේ නඩු දෙකම ඔහු ඉල්ලාස කරගන්න. මම මේ සියලුම කතන්දරේ පොලිසියට කියලා තියෙනවා. දැන් පොලිසියට තිබෙනවා වගකීමක් මගේ කට උත්තර විතරක් නෙවෙයි උදේ ගම්මන්පිලව කැඳවන්න ඕනේ. පාඩ්ලීගේ හිටපු බිරිඳ නිර්මලාව කැඳවන්නට ඕනේ. නිර්මලා විසින් පාඩ්ලීගෙන් වෙන් වෙන්න දාපු හෝමාග සාධිකරණයේ දික්කසාද නඩු ගොනුව කැඳවන්නට ඕනේ. ඒ නඩු ගොනුවේ ගොඩක් විස්තර දිනවා. ඒක අතුරුදහන් වෙලා තියෙන්නේ දැන්. අපිට ආරංචි වෙලා තිබෙනවා මේ වෙලාවේ පාඩ්ලී චම්පික රණවක ඉතාම උපක්‍රමශීලීව තමන්ගේ හිටපු බිරිඳ නිර්මලාව හංගගෙන ඉන්නවා. ඒ නිසා අපි කියනවා පාඩ්ලී චම්පික රණවක මහත්වය සුදු ජාතික ඇඳුම යට ඉන්න වෘකයාව අපි දැන් හෙළිදරව් කරලා තිබෙනවා. අපි කියනවා මේ සාක්ෂි හොඳටම ප්‍රමාණවත්. ප්‍රදීප් එක්නැලිගොඩව මරා දැම්මේ පාටලී චම්පික රණවක කියන එක. එනිසා ඔව් අත්අඩංගුවට අරගෙන සැබෑ ලෙස නීතිය යුක්ති ඉෂ්ට කරන්න. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙන් සාධාරණයක් ඉටුවනු ඇතැයි තමන් විශ්වාස කරන බව අගරදගුරු අතිඋතුම් මෙල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. මේ අතර අදාළ කොමිෂන් සභාවේ පොලිස් විමර්ශන ඒකකයේ වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්බිල මහතා පැවසුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි. ප්‍රකාශයක් ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද පෙරවරුවේ අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිසමට අනුයුක්තව විමර්ශන සිදු කරන පොලිස් ඒකකයේ වෙත පැමිණි අතර අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළා. රිෂාඩ් බදුදීන් මන්ත්‍රීතුමාගේ තිබිය හැකි සම්බන්ධය පිළිබඳ තොරතුරු අරගෙන අපි දැන් දීර්ඝ කාලයක් තිස්සේ ජනාධිපති කොමිෂන් සභා ඉදිරියට ගින් රස්තියාදු වෙනවා. සහරාල්ලාව බිහි කරපු, ආරක්ෂා කරපු, පෝෂණය කරපු රිෂාඩ් බදුදීන්ලට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් මේ සහරාල්ලාව අල්ලලා හිරේ දැම්මත්, මරණ දඬුවම දුන්නත් අනාගතේ තව තවත් සහරාල්ලා බිහි වෙන එක නතර කරන්න බෑ. මේක මේ පාස්කු ප්‍රහාරයේ පිළිබඳ හුදු ප්‍රශ්නයක් නෙවෙයි, මිලියන 22කට ආසන්න ජනතාවගේ ජාතික ආරක්ෂාව
පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා කිසිම බලපෑමකින් තොරව ඔහු පිළිබඳ විමර්ශන කරලා ඔහුට නිසි දඬුවම් දෙන්න වර්තමාන ආණ්ඩුව කටයුතු කරාවි කියන විශ්වාසයෙන් තමයි අපි නැවත වතාවක් තියෙන සීළු තොරතුරු රැගෙන මේ ජනාධිපති කොමිසම ඉදිරියේ පෙනී සිටියේ. ඒ වගේම වසර 5ක් රට කෑ අයට එරෙහිව නීතියේ නිසි ලෙස ක්‍රියාත්මක වෙනවාද කියන එක ගැන අපි විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා. මේ අතර ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පූජ්‍ය මාකල් කන්දේ සුදත්ත හිමියන් පාස්කු ප්‍රහාරය පිළිබඳ හෙළිදරව්වක් සිදු කළා. අපි අහනවා පොලිස් විශේෂ කාර්ය බලකාය බාර වෙන ලතීෆ් මහත්මයා පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා ගත්තා වූ ක්‍රියාමාර්ග මොකද්ද? පොලිස්පතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා නම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හැටියට ගොව් මේව වළක්වා ගැනීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. මම කියන්නම් එයයි කියලා. පොලිස් විශේෂ කාර්ය බලකායට තොරතුරු ලැබෙනවා සහරන් සහ ජාතික තව්හීද් ජමාත් සංවිධානය මේ රටේ බෝම්බ පිපිරීමට සැලසුම් කරන අන්තවාදී වපුරන අන්තවාදී ක්‍රියාකාරකම් රට තුළ ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා බුද්ධි මෙහෙයුමක් කරන්න ඕන කියලා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කටයුතු කරනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය මේ සිදුවීම අනාවරණය කරගන්නවත් එක්කම පොලිස් විශේෂ භාරකාල බලකායේ ඉහළ ලොක්කා විසින් මෙන්න මේ බුද්ධි මෙහෙයුම නවත්වනවා. එහෙමනම් මේ පොලිස් ලොක්කා තවම රාජකාරියේ ඉන්නවා. මේ පොලිස් ලොක්කාට එරෙහිව ඇයි නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ? කෙසේ වෙතත් පසුකීදා මීගමුදී පැවති ජනහමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පිළිබඳව පළ කළේ මෙවන් අදහසක්. අපි දකිනවා පොලිසියේ නිලධාරීන් ගෙනල්ලා ලොක් සටහන් අරයක් දුන්නේ නැහැ, මෙයා ලිව්වේ නැහැ. අද දවසට කලින් මේ තොරතුරු ලැබුණ ගග මේ පොලිස් නිලධාරීන්ගේ මතම මේ ප්‍රශ්නේ යනවා. හැබැයි මේ ප්‍රහාරයට සම්බන්ධය කවුද, මේකට සහයෝගය දුන්නේ කවුද, මේකේ පිටිපස්සේ හිටියේ කවුද කියන එක පිළිබඳව පරීක්ෂණ කටයුතු වෙනවා අපිට පේන්න දකින්න නැහැ. මේ ආණ්ඩුව පත්වනකොට පාස්කු ප්‍රහාරය පිළිබඳව මීට වඩා සවිස්තරාත්මක පරීක්ෂණයක් කරනවා කිව්වා ඒක අපිට දැනෙන්න හැංගෙන්නේ නැහැ. මේ අතර මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලැබුණ උදෙසා අද පැවති වැඩසටහනකට සහභාගී වූ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මාධ්‍යවේදීන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිබර්ශන සිදු කරන ජනාධිපති කොමිෂන් සභාව පිළිබඳව විමසුවා. ඔව් මම විශ්වාස කරනවා. ඒ නිසා තමයි මම ගියේ සාක්ෂි දාන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒකෙන් සාධාරණයක් ඉෂ්ට වෙලා ඒකට අදාළ පුද්ගලයන්ට දඬුවම් කරන්නට සහ ඒ අය කවුද කියලා ලෝකයට එළිදරව් කරන්න අඩු ගානේ උත්සාහ කරයි. වත්මන් රජය බලයට පත්වී මාස දෙකක් යාමට පත්වෙන් රාජ්‍ය දේපල විකිණීමට පටන්ගෙන ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. ආයෝජනයක් සිදු කළද එමගින් දේපල විකිණීමක් සිදුවන ඇතැයි රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා අවධාරණය කළා. මතභේදයට තුඩු දෙන කොළඹ බේරේවැව සහ සැංග්‍රිලා හෝටලේ අතර පවතින අක්කර 3ක කෝටි ගාණක් වටිනා ඉඩම එදා රනිල් මෛත්‍රී පාලනය මේ ඉඩම පෙරනියල් රියල් එස්ටේට් හෝල්ඩින් සමාගම කියන සිංගප්පූරු සමාගමට දෙන්න පිඹුරුපත් සැකසු. ආණ්ඩුව බලයට පත් වෙලා මාස දෙකක්වත් ගියේ නැහැ. උණු උණුවේම නැවත විකිණිල්ල පටන් ගන්න තියෙනවා. 69 ලක්ෂයක් ජනතාව බලාපොරොත්තු වුණේ මේක නෙමෙයි. රටේ ජනතාව තුළ මේ පිළිබඳ සංවාදයක් විවාදයක්වත් ඇති නොකර තමයි මේ විකිණිල්ල එකපාරටම සිදු කරන්න ලැබුවේ. ජනතා විමුක්ති පෙරමුණේ මෙම චෝදනාව සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා. මුලින්ම මේ සඳහා සාකච්ඡා සිදු කළ තිබෙන 2014 වර්ෂයේ පැවති රජය විසින් එම ආයෝජනය නිසි ආකාරයට ක්‍රියාත්මක කරන්න කටයුතු නොකරපු හින්දා දිග්ගැස්සීම් සිදු වෙලා තිබ්බා. ජනතාව විසින් ප්‍රතික්ෂේපිත කණ්ඩායම විසින් පතුරවන ඒ අසත්‍ය තොරතුරු මත පදනම් වෙලා තීන්දුව తీරන ගන්න එපා. අපේ රටේ කිසිදු රාජ්‍ය ආයතනයක් කිසිදු බිම්මංගලක්වත් අපේ ආණ්ඩුව යටතේ විකිණෙන්නේ නැහැ. වැට් බද්ද 15% සිට 8% දක්වා අඩුවීම් සිදු වෙලා තියෙනවා. උපයන විට බද්ද ඊයේ සිට අය කිරීම අපි නවත්තලා තියෙනවා. ජාතික ගොඩනැගීමේ බද්ද මින් ඉදිරියට අය වෙන්නේ නැහැ. ආදාය බදු ප්‍රතිශතයන් සංශෝධනය කරලා තියෙනවා. ඉතින් මේ සියල්ල තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීම. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගයේ කිසිදු ආකාරයක ණය ගෙවීමේ අපහසුතාවයක් තිබෙන්නේ නැහැ. මේ රජය තුලත් කිසිම අපහසුතාවයක් නැහැ. අනවශ්‍ය වේදම් සියල්ල කපා හරින්න රජය තීන්දු කළා තියෙනවා. ඒ සම්බන්ධයෙන් පසු විපරමක් කිරීම සඳහා යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමටත් රජය කටයුතු කළා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වෙත තබු විශ්වාසය ඒ ආකාරයෙන් පවත්වාගෙන යන වැඩපිළිවෙල අපි රජයටතේ ක්‍රියාත්මක කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් සඳහා කිසිසේත්ම අනුමැතිය ලබා දිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.
පක්ෂ මුලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළ අතර තවත් පාර්ශවද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. පළමුව අපි දැනගන්න කැමති ආණ්ඩුවෙන් හරියට පැහැදිලි කිරීමක් මේ 21 සහ 22 සංශෝධන දෙක හුදෙක් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පෞද්ගලික උමනාවක්ද එසේ නොමැතිනම් මෙය රජයේ ප්‍රතිපත්තියක් විදිහට ගෙනෙනු ලබන ව්‍යවස්ථා සංශෝධන දෙකක්ද ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරු පත් කරනු ලබන්නේ ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් හැබැයි එෙහිදීත් අධිකරණ කොමිසමේ සභාපතිවරයා වෙන අග්‍රවිනිශ්චයකාරවරයාගේ නිර්දේශත් ව්‍යවස්ථා සභාව විසින් සලකා බලනවා විජේදාස රාජපක්ෂ මහතා යෝජනා කරන්නේ ඒ සම්පූර්ණයෙන්ම නවත්තලා අධිකරණ කොමිසමේ යෝජනා කරන එක පමණක් ජනාධිපතිවරයා විසින් පත් කරා. ඒ තෙන්දි වෙන්න පුළුවන් අගතීන් ගොඩක් තියෙනවා. කිසිසේත්ම අපිට අනුමත කරන්න බෑ. රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් කැපිච්ච වෙලා එදා ඔහු විසින් ගෙනාව විධායක ජනාධිපති බලතල වෙනස් කිරීම සඳහා වෙච්ච පුද්ගලික මන්ත්‍රී යෝජනාව. 20 වෙනි සංශෝධනයේ එහෙම ගෙනාපු විජේදාස රාජපක්ෂ අද 21ක් ගේනවා නැවත ජනාධිපතිට බලය වැඩි කරන්න. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ ජනතා විමුක්ති පෙරමුණට දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයට ඇතුළත් වීම සඳහා තමයි එදා සුළු පක්ෂයක් හැටියට 105 කරේ. අද ඒක වැඩි කිරීම පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළ කරනවා නම් ඒක ගැටලුවක් නෑ. 19ට මුවා වෙලා විදුම්වාදීන්ට ඕන 13ට අවශ්‍ය සංශෝධන කාර්යක සභාව අවස්ථාවේදී නැවත ගෙන එන්න. ඒ නිසා අපි ජනාධිපතිතුමාගේ ඉල්ලා සිටිනවා මේ කෑලි සංශෝධනය කරන්න යන්න එපා. මේකට ටින්කරින් කරන්න යන්න එපා. ඔබතුමාට ජනවරම ලැබුණේ නව ව්‍යවස්ථාවකට ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ඊගෙන ජනතාවගේ කැමැත්ත විමසන්න. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ නව ව්‍යවස්ථාවක් ගේන්න මේ විජේ රාජපක්ෂ මහත්තයලා අට වන උගුල් වලට පය තබන්න එපා කියලා අපි ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. We'll be right back.